සුබ දවසක් වේවා. ෂාන් ක්‍රියේෂන් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබව දැනුවත් කරන්නේ රාජ්‍ය දැව සංස්ථාවේ පවතිනා වූ පුරප්පාඩු කිහිපයක් සම්බන්ධව. රාජ්‍ය දැව සංස්ථාවේ පුරප්පාඩු පවතින තනතුරු කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කොට තිබෙනවා. කලමනාකාර සේවා ගණය දෙවන ශ්‍රේණිය සඳහා අයදුම් කිරීමට නම් ඔබගේ වයස අවුරුදු 22ට නොඅඩු එවැගේම අවුරුදු 45ට නොවැඩි විය යුතුය. කලමනාකාර නියෝජ්‍ය කලමනාකාර පරිශන හා පුහුණු තනතුර සඳහා ඔබ සපුරාලිය යුතු සුදුසුකම් මෙහි දක්වා තිබෙනවා. ඒ වගේම කලමනාකාර නියෝජ්‍ය කලමනාකාර සිවිල් ඉංජිනේරු සඳහා සුදුසුකම්ද මෙහි ඉතා සවිස්තරාත්මකව දක්වා තිබෙනවා. කනිෂ්ඨ කලමනාකාර සේවා ගණය දෙවන ශ්‍රේණිය. මේ සඳහා අයදුම් කිරීමට ඔබගේ වයස් සීමාව අවුරුදු 22ට නොඅඩු එවැගේම වයස අවුරුදු 45ට නොවැඩි විය යුතුය. සහකාර කලමනාකාර මුදල් සහ සහකාර කලමනාකාර අලෙවි කියන අංශයන් දෙකෙහිම පුරප්පාඩු කැඳවා තිබෙනවා. ඉංජිනේරු සහකාර සිවිල් තනතුර සඳහා ඔබේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් සිවිල් ඉංජිනේරු පිළිබඳ උපාධියක් තිබීම අවශ්‍ය වෙනවා. එහෙමත් නැත්නම් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා සුදුසුකම ඔබ සතු විය යුතුයි. ඒ වගේම මොවුන් ඉංජිනේරු සහකාර විදුලි අංශය සඳහාත් ඔබ සපුරාලිය යුතු සුදුසුකම් දක්වා තිබෙනවා. ඊට අමතරව සහකාර කලමනාකාර පරිශන හා සංවර්ධන යන අංශය සඳහා ඔබ අයදුම් කරන්නේ නම් ඔබ සතු විය යුතු සුදුසුකම්ද දක්වා තිබෙනවා. ඊට අමතරව සහකාර කලමනාකාර පද්ධති පරිපාලන කියන අංශය සඳහාද අයදුම්පත් කැඳවීම ආරම්භ කොට තිබෙනවා. ඉරුම්හල් උපදේශක යන තනතුර සඳහා ඔබ සපුරාලිය යුතු සුදුසුකම් හතරක් ඔවුන් වෙන වෙනම දක්වා තිබෙනවා. ඒ වගේම කලමනාකරණ සහකාර තාක්ෂණික අංශයේ දෙවන ශ්‍රේණිය සඳහාද ඔබට අයදුම් කිරීමට දැන් අවස්ථාව හිමි වෙනවා. එහිදී ඉරුම්හල් අධීක්ෂක යන තනතුර සඳහා ඔබ ක්ෂේත්‍රයට අදාළව තෘතීය හා වෘතීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතාවෙහි පස්වැනි මට්ටමට නඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබාගෙන තිබිය යුතුයි. ඊට අමතරව ඔබට කලමනාකරණ සහකාර තාක්ෂණික නොවන අංශයේ තුන්වන ශ්‍රේණිය සඳහාත් අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. මෙහිදී සැලසුම්කරු සඳහා එවැගේම ගවඩා නිලධාරී සඳහාත් වැඩදිම් නිලධාරී සඳහාත් අයදුම්පත් කැඳවීම ආරම්භ කොට තිබෙනවා. එසේම මේ සියලුම තනතුරු සඳහා ඔබ ඉල්ලුම් කරන්නේ නම් ඔබ සම්පූර්ණ කළ යුතු සියලුම සුදුසුකම් සවිස්තරාත්මකව මෙහි දක්වා තිබෙනවා. ඊට අමතරව මෙහි සේවකයන්ට ලබා දෙන වෙනත් පහසුකම් පිළිබඳවත් මෙහි දක්වා තිබෙනවා. සේවකයන් සහ යැපෙන්නන් සඳහා වෙන වෛද්‍ය රක්ෂණයන්, වාර්ෂික ප්‍රසාද දීමනා, දිරි දීමනා ආදී ඔබට ලැබීමට නියමිතයි. ඒ වගේම ඔබ මේ සඳහා අයදුම් කරන්නේ නම් ඔබගේ සම්පූර්ණ විස්තර ඇතුළත් අයදුම් පත්‍රය ඥාතියෙකු නොවන දෙදෙනෙකුගේ තොරතුරු හා සහතික පත්වල පිටපත් සමග 2021 ජනවාරි 30 වන දිනට හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් සභාපති රාජ්‍ය දැව සංස්ථාව අංක 28 රජමල්වත්ත පාර බත්තර මුල්ල වෙත ඉදිරිපත් කරන්නට ඕන. ඒ වගේම ඔබ ඉදිරිපත් කරන ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ ඉල්ලුම් කරන තනතුර සඳහා ඔබ එම තනතුරේ නම සඳහන් කළ යුතුයි. මේ වගේ තවත් රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු දැනගන්න දිගටම ෂාන් ක්‍රියේෂන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.
අපිව subscribe කරන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න හැම දිනාටම සුබ දවසක් වේවා